අයිබෝවන් සූදානම් මදත් පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 සමගින් නොබහමුවන මම සාරංග පතිරණ මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තන ආසන 237ක නව මැතිවරණ ක්‍රමයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මහා සටන අරඹන්න මාතරට රොක්වන්න ජනරැලිය මාතරදී හිටපු ජනපති රැලිය නිරීක්ෂණය කරයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාමල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කරයි වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල යෝජනාවක් පෝරාව ගැන අනියත බියක් මෙරට තුල පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ඒ විපක්ෂ නායකවරයා ඊයේ නගන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්දාන කොමිෂන් සභාව පත් කරා කොමිෂන් සභාව විසින් නිර්දේශ මාලාවක් එදා ඉදිරිපත් කළා තිබුණා ප්‍රාදේශීය ප්‍රතිසංවිධාන කටයුතු වලදී හා සංවර්ධන ප්‍රයත්නයන්හිදී ප්‍රතිවාදී මතදරන ඩයස්පෝරා කණ්ඩායම් වල දායකත්වය ලබා ගැනීමේ අවස්ථා හා අවකාශ සලසා ගැනීම සඳහා රජය කටයුතු කළ යුතුයි කොමිෂන් සභාව විසින් අවධාරණය කළා තියෙනවා මේ ඩයස්පෝරා කිව්වම සමහරු හිතන්නේ මේක නිකන් මේ අන්තියන යක්කු ජාතියක් කියලා රතුපාට කුරුමිට්ටෝ ජාතියක් කියලා ඩයස්පෝරාව කියන වචනේ තේරුමමයි යම් රටක පිරිසක් වෙනත් රටකට ගිහිල්ලා පදිංචි වෙනවා නම් ඒ රටේ ඩයස්පෝරාව කියලා කියන්නේ අයර්ලන්තයේ ඩයස්පෝරාවක් තියෙනවා ග්‍රීසියේ ඩයස්පෝරාවක් තියෙනවා ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රබල ඩයස්පෝරාවක් ලෝකයේ තනින් තන ඩයස්පෝරාව නිල වශයෙන් මිලියන 1.5 ජනතාවගෙන් සමත් වෙනවා සිංහල වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් නමුත් මේ සියලුම ශ්‍රී ලාංකීය ඩයස්පෝරාව අපේ කීර්ති නාමයට විශාල සේවයක් ගරුත්වයක් කරන නාසා ආයතනයේ සයන්ටිස්ට්ලා 10කට වඩා ඉන්නේ මේ ලංකාවේ ඩයස්පෝරාවේ අය මේ අය සොයලා බලලා ගිහිල්ලා අපි අපේ රටේ සංවර්ධනයේට මේ අය එකතු කරන්න ඕනේ දෙමළ ඩයස්පෝරාව විතරක් අස්තවාදීන් කියලා අයින් කරන්න අපි සූදානම් නේ මම මේ වෙනකොට 3-4 වතාවක් දෙමළ ඩයස්පෝරාව හම්බු වෙලා තියෙනවා ඒකේ ඉන්නවා අන්තවාදී කොටස් කීපයක් තාමත් නමුත් බහුතරයක් අද එක්සත් ශ්‍රී ලංකාවක් තුල ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරමින් වැඩ කරන්න තම කැමැත්ත පළ කරලා තියෙනවා ඩයස්පෝරාවේ සමාජිකයන් ධෛර්යමත් කිරීම සඳහා මෙම වර්ෂ අවසානයේදී ඩයස්පෝරා උත්සවයක් සංවිධානය කිරීමට මගේ අමාත්‍යංශයේ දැනුම් දැනුමත් කටයුතු කරන ඉන්දියාවේ අගමැති මෝඩි මැතිතුමා කරා වගේ අපි බලාපොරොත්තු වෙන ලෝකයේ ඉන්න ප්‍රවීණම ඩයස්පෝරාවේ ඉන්න පුරවැසියන් ලංකාවට එන්නේ කියන්නේ දෙමළ ඩයස්පෝරාවේ දොස්තර මහතුරු සිංහල ඩයස්පෝරාවේ දොස්තර මහතුරු එක්ක එකතු වෙලා ඒ අය කැමති කියලා පේදුරු තුඩුවේයි දෙඋන්දර තුඩුවේයි දෙකේම වෛද්‍ය සායන දෙකක් කියන්නේ කොච්චර ලස්සන රජයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන දේශීය යන්ත්‍රණය පිළිබඳ තීරණ වලට පැමිණලා තිබෙනවාද යම් කිසි ආකෘතියක් ගැන තීරණයකට ඇවිල්ලා තියෙනවාද දිනසියේ මැතිවරණ ප්‍රකාශනයේ තුල පැහැදිලි ප්‍රකාශයක් කරා ජාත්‍යන්තර මැදිහත්වීම් වලට අපි ඉඩ නොදෙන බවත් යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ඇතනම් ඒවා සොයා බැලීම සඳහා දේශීය යාන්ත්‍රණයක් නිර්මාණය කරන බවට අපි ලබා දුන් පැහැදිලි ප්‍රතිඥාව දැන් ක්‍රියාත්මක කරමින් සිටිනවා ශ්‍රී ලාංකීය අපගේ අවශ්‍යතාවයන් වලට යොමු කරන්නට පුළුවන් යාන්ත්‍රණය ගැන සාකච්ඡා කරමින් සිටිනවා ඊයේ දවසේ නිමල් සිරිපාල සිල්ව මැතිතුමා මේ සභා ගර්භයේදී ප්‍රකාශ කරලා තිබෙනවා මම මනාප එකතු කර කර යනවා උත්තර දෙන්නේ නැතුව බයේ හැංගිනවා මම හිතියේ ජනතාවට සහන ලබා දෙන වැඩසටහන් වල විපක්ෂයේ එක්තරා සුළු පිරිසක් මේ සහනදායි වැඩසටහන් කඩා කප්පල් කරන්නට කටයුතු කරමින් සිටිනවා ජනතාවට සහන ලබා දෙනකොට මෙච්චර කලබල වෙන්න එපා විපක්ෂ නායකතුමා මේ සභා ගර්භයේ හැසිරුනේ නීති රීති නොදන්නා බොළඳ දරුවෙක් හැටියට මේ විපක්ෂ නායකතුමාලා තියන්නේ අගමැති සිහිනේ. එතුමා අනුගමනය කරන්නේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් චරිතය. දවල්ට ගිහිල්ලා අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක ඉන්නවා. රෑට ගිහිල්ලා හිටපු ජනාධිපතිතුමත් එක්ක දේශපාලන කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා. මම පැහැදිලිවම කියන්නට කැමති මැතිවරණ ප්‍රතිපලය කුමක් වුණත් අද දවසෙත් අගමැති හෙට දවසෙත් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අයිටම් 1 2 3 not moving sir. Not moving. අද කවුරුවත් නැහැ මේ විපක්ෂය ඔක්කොල්ල මාතර ගිහිල්ලා. විපක්ෂ මන්ත්‍රීව එක්කෙනෙක්වත් නැහැ ඔක්කොල්ල මාතර ගිහිල්ලා. विपक्ष
එක්දස් නවසය හැත්ත අට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වාදුන් දෙසිය විසි පහක් වන පාර්ලිමේන්තු මන්ත්‍රවරුන්ගේ ගණන දෙසිය තිස් හත දක්වා වැඩි කිරීමේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පතට අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. මෙම නව යෝජනාවට අනුව සමානුපාතික ක්‍රමය යටතේ තෝරාගත් මන්ත්‍රී දුර ගණන 196 සිට 200 දක්වාත් ජාතික ලයිස්තුවෙන් තෝරාගත් මන්ත්‍රීවරුන්ගේ ගණන 29 සිට 37 දක්වාත් වැඩි කිරීමට නියමිතයි. දවසේ පුවත ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා සෙසු පක්ෂ නියෝජනය කරන කැබිනට් මණ්ඩල සාමාජිකයින් සහභාගී වුණා. කැබිනට් තීරණයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී දුර සංඛ්‍යාව 225 සිට 237 දක්වා ඉහළ යෑමට නියමිතයි. දිස්ත්‍රික් සමානුපාත ක්‍රමය යටතේ මන්ත්‍රීවරු 200ක් තෝරා ගන්න අතර ඉන් 145 දෙනෙක් කොට්ටාස මට්ටමින් තෝරා ගැනීම අතර අනෙක් 55 දෙනා සමානුපාතික ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සංඛ්‍යාව 29 සිට 37 දක්වා ඉහළ යෑම තවත් විශේෂත්වයක්. අමාත්‍ය SB දිසානායක මහතා පවසන්නේ අගමැතිවරයා විසින් මීට පෙර ඉදිරිපත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර 225ක් සහිත මැතිවරණ ක්‍රමයට මෙහිදී විරෝධය පළ වූ බවයි. අගමැතිතුමාගේ යෝජනාව පිළිබඳව සන්ධානය පක්ෂයල්ලම ඒකට විරෝධය පළ කරලා තිබ්බා. එවාගේම සුළු පක්ෂ සම්පූර්ණයෙන්ම ඒකට විරෝධය පළ කරලා තිබ්බා. ඒක නිසා මේක 237කට ගෙනියන්න බලමු කියලා ජනාධිපතිතුමා යෝජනා කරලා තිබ්බා. ඒ අතර රවුෆ් හකීම් ඇමැතිතුමා බොහොම තදින් කිව්වා මේ ඡන්ද දෙකක් දෙන්න කියලා. අර ආසන ඡන්දේ අපි දැන් යෝජනා කරලා තියෙන විදිහ තමයි කියන අතරේ තව ඡන්ද බැල කොළයක් දෙනවා. තමුන් කැමති මේ පක්ෂයට ඡන්දයක් දෙන්න. ඉතින් ඒ ඡන්ද දෙක දීමේදී දුන්නා නම් මේ මනාප ක්‍රමය නැති කිරීමේ මූලික පරමාර්ථය ඉවර වෙනවා. ඇමතුමා දැන් 255 කියන ගාන සම්බන්ධයෙන් ඔබතුමාලා අදහසක් ඉදිරිපත් කරාද? ඔව් අපි කියවා 255 යන්න වෙනවා කියලා. මොකද ඇත්තටම මම තවමත් හිතන්නේ අගමැතිතුමා මේක 125 කියලා කිව්වේ මේ වැඩේ නොකරන තැනට ගේන්න. මොන ගණන්ට ගියත් ආසන ඡන්දයක් තියෙන්නේ. අර දැනට තියෙන දිස්ත්‍රික් ක්‍රමේ අනුපාත ක්‍රමයට මන්ත්‍රීවරු තෝරන ක්‍රමයටම තමයි මන්ත්‍රීවරු තෝරන්නේ. ජාතික ලයිස්තුකුත් තියෙනවා. මේ සාකච්ඡාවට එක් වූ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ නව මැතිවරණ ක්‍රමය අනුව දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ තෝරා ගන්නා මන්ත්‍රීවරු සංඛ්‍යාව 200ක් වුවත් ජාතික ලැයිස්තුවෙන් තෝරා ගන්නා මන්ත්‍රී සංඛ්‍යාව නිශ්චිතාගයක් නොමැති බවයි. දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ පත්වීමට නියමිත මන්ත්‍රීවරු 200 අතරින් 145 දෙනෙකු සෑම මැතිවරණ කොට්ටාසයක්ම වෙනුවෙන් වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයන් විදිහට තීරීපත් වීමට නියමිතයි. නමුත් සමහර අවස්ථා වලදී AA මැතිවරණ දිස්ත්‍රික්කයට සමානුපාතික ක්‍රමය යටතේ හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ තියෙනවා. හේතුව යම් දේශපාලන පක්ෂයක් වැඩි ඡන්ද ලබා ගැනීම තුලින් එවැනි අවස්ථාවකදී එම සංඛ්‍යාව ජාතික ලැයිස්තුවෙන් අඩු වෙනවා. ඒ අනුව ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 37 කියන එක නිශ්චිතව රඳා පවතින්නේ නැහැ. අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ නව මැතිවරණ ක්‍රමය මගින් මනාප ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි වන බවයි. එමෙන්ම සෑම මැතිවරණ කොට්ටාසයකටම මන්ත්‍රීවරයෙක් තේරීපත් වන බවද ඔහු පැවසුවා. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ කුඩා දේශපාලන පක්ෂවලට ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඇති අවස්ථාව මෙම ක්‍රමය තුළ ආරක්ෂා කර ඇති බවයි.